රටේ ආරක්ෂාව තහවුරුයි කියලා සාමාන්‍ය පෙළින් උපාධියට ප්‍රවේශයක් e-soft metro campus ජනාධිපතිවරයා කියනවා රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධ්‍යංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පීවර ගෙන ඇති බව තමයි අනුරු කුමාර දිසානායක මහතා සඳහන් කර සිටින්නේ. ඉතින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පුත්තලම ප්‍රදේශයේ පසුගිය 24 වනදා පැවති ජන හමුවක් ආමන්ත්‍රණය කරමින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. විවිධ ප්‍රදේශවල ආරක්ෂාව අපි වැඩි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි බුද්ධ්‍යංශ තොරතුරු මත වේගයෙන් අපි ක්‍රියා කරා. සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළා. මම ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික වීම පිළිබඳව අවධානය යොමු කර සිටිනවායි කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියා. ඉතින් කෙසේ වෙතත් ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ මේ වගේ අදහසක් පළ කරා. අපි විශ්වාස කරන්නේ ලැබිච්ච බුද්ධි තොරතුරු නිසි වේලාවට ඒ පිළිබඳව කටයුතු නොකිරීම නිසා ඇමරිකාව පෙළඹුණා අර නිවේදනය නිකුත් කරන්න. ඒ නිවේදනය අපේ සංචාරක වැඩපිළිවෙල බිඳුවට වැටිලා තිබිලා ලක්ෂ 25 දක්වා වර්ෂයකට ගොඩනගාගෙන ඇවිල්ලා සාර්ථක සීසන් එකක් ඉදිරියේ තියෙනකොට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේ මුළු රටේම ආර්ථිකයට ඒ හානිය බලපානවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් පත් කරා. කාර්යභාරය උනේ සියලු ආරක්ෂක අංශ සම්බන්ධීකරණය කිරීම පමණක් නෙවෙයි, ජාතික ආරක්ෂාව විෂය යටතේ බලශක්ති ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, ඒ වගේම ෆුඩ් සිකියුරිටි, ආහාර වල ආරක්ෂාව, මේ සියලු දේ ඒ කාර්යභාරයට ඇතුළත් වුණා. ඒ පිළිබඳව ඒ තනතුර ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන්න අලුත් පනතකුත් කෙටුම්පත් කළා තිබ්බා. ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ තනතුර වෙනුවෙන් කවුරු හරි පත් කරන එක අත්‍යවශ්‍යයි කියලා. පිල්ලන්නේ ආණ්ඩුව බාරගෙන තිනවා. ඒ ආණ්ඩු කරන්න රට ආරක්ෂා කරගෙන ජනතාව ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න කියලා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.